ද්ිව සක සත සස මේ බුද්ධ ශාසනය තුළ දෙවියන්ගේ සම්බන්ධය ගැදන ගත්ත බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලය පුරාම එකින් එක හැම්ම තැනම ගත්තො දෙවියන් කොච්චර සම්බන්ධ මේ බුද්ධ ශාසනයට ඒනිසාප පංහතුනේ අපි මතක තියාගන්නට ඕනෑ දෙවියන් අතර බුදුරජාණන් වහන්සේකින් බනහලා මාර්ග පල්ලාපු දෙවුරු අදත් වැඩයි. මනුස්සලෝකෙ අපිට බුදුහාමුන්දුරෝ පිරිණිවන් පාල අවුරුදු දෙදහස් පහන්සියේ හැටගානක් වුනාට දෙවියන්ගේ දිවිය කාලෙෙන් ඒ අයට එච්චර කාලයක් නෙමේ. දැන් චාතුම් මහාරාජික දිවිය ලෝක කියන්නේ මනුස්ස ලෝකය අවුරුදු පණහක් එහෙට එක දවසයි. එහම ඒ දෙවරුට බුදුහාදුරුව පිරිණිවන් පාල දවස් පනස් දෙකක් පනස්තුනක් වගේ කාලයක් මාසෙ කහමානක් වගේ දැනින් මනුස්සලෝකෙ අවරුදු සීයක් යනන්නේ තෞති සාහ දෙවියන්ට එක දවසයි එහන් තෞති සාවි දෙවරට බුදුහාන්දරෝ පිරිණිවන් පාල දවස් විසිපහක් සිහයක් වගේ මාසයක් කත්නේ ඊටත් ඉහල තියෙන යාමදිවිය ලෝකෙ මනුස්සලෝකෙ අවුරුදු දෙසීයක් ඒ දෙවියන්ට එක දවසයි වට බුදු හාමුදුරු පිරිණඥවන් පාල දවස් දොළහක් දහතුනක් වගේ සති දෙකක් කත්නෑයගේ. ඉහලින් තියෙන තුසිත දෙව්ලෝ මනුස්සලෝකෙ අවුරදු හාරසීයක් එහෙට එක දවසයි බුදුහාමුන්දුරුවෝ පිරිඥවන් පාල දවස් හතක් වගේ එ අයට දැරට සතියක් වගේ තුසිත දෙවුලෝ දෙවරුන්ගේ කාලෙන්. ඉහලින් තියන නිර්මාන නති දෙව්ුලෝ මනස්සලෝකය අවුරුදු අටසීයක් එහෙට එක දවසයි. දුජාණ වහසේ පිරිණයවන් පාල දවස්තුනක් වගේ අයට දැන්නේ දෙකහ මාරක්තුනක් වගේ ඉහළම දිවිය තලයේ සදයවුලව ඉහළම දිවිය තලයේ තමයි පරණම්මිත වසවර්ති දිවිය ලෝකෙන් මනුස්ස ලෝකේ අවුරුදුවෙද්දස් හයසීයක් එහට එක දවසයි දැගබම හිතන මනස්ස ලෝකෙන් අවුරුදු වෙදහස් හයසිියයක් ගත වෙනවා කියන්නේ නිර්මානු රති දෙවියන්ට එක දවසක් ගෙවුණක් කිය එක දවසත්කුත් පැය දාහතරක් වගේ කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ඒ අයට ගෙවිලා තියනෙ අපේ කාලෙන් මේ ගනංහදල බලකො හම දෙවියන් දිවිය කාලයක්ත් එක ගලපල එහෙමනම් පිංගතුනි බුදුරජාණන් වහන්සගේෙන් බනහල මාර්ග පල්ලපු දෙවරු අදත් දිවිය තලවල ඉන්න. සක්‍ර දෙවියන් කියන්නේ ස්වවාන් වෙච්ච කෙනෙක් ප්‍රාජාන දෙව කෙනෙක් නම ගනි කාඇතින සක්ක පං්සූට බදු හාන්දුරන්ගගේ බනහලා අවසන් වන්නකොට සක්ක දෙවියු සෝවාන් වෙනවා ඒ නිසා දෙවවුරු කියන්නේ දෙවවුරු අතර බොහෝ මාර්ග පල්ලාබී දේවතවරන්න මිත්‍ය අදදුෘෂ්ටික ඇත්ති න්න පෙරපිනෙෙන් දිවියලෝකයි පදිච්ච මිත්‍ය අදෘෂ්ටික ඇත්තින්නවා ඒ නිසා දෙවියන් අතර සමාධට්ික මිති්‍යයා දුෘෂ්ික දේවතවරුඉන්න බහෝ මාර්ග පල්ලාබී දෙවරු ඉන්න තු දෙවියම් මිනිස්සුන්ට පහිට වෙනවා. හැබැයි ඒ පිහිට වෙන්නේ ඔබට ඕන විදිහට කෝ දෙවියන් සල්ලිගෙනක් දෙනවද මේ කාටව මේ සල්ලිගෙනත් දෙනෙවන. දෙවියම් මිනිස්සුන්ට පිහිටවවෙන්න මිනිස්සු සිිල්වත්නම් ගුණවත්නම් ධර්මී හැසිරෙනවන. අන්න කෙනෙක් මෛටත්‍රී සහගතව සිිල්වත්ව ගුණුවත්ත මෛත්‍රී භාවනා වඩනවන. මෛත්‍රී ආනි සංසවල ධර්මී තියනවා දේවතාරක් හන්ති. අන්න දෙවුරු යා වාරක්ෂ කරන. ද රකි මෛත්‍රිය වඩනකිෙනා. ඊළංඟට සිිල් රකින කියෙනා දෙවරු පෝයි දවස්සවල්ට සුධර්මා දිවේ සභහාවට එකතු වෙලා සිිල් ගුණ දහම් රකිනනාය ගැන සාකච්ඡා කරනවා කියනු. දෙවරු සතුට වෙන කියෙන මනුස්සලෝක අසවල් අසවල්ලයි උපෝ සසතේ රකිනවා පින් කරනවා දන් දෙෙනවා දෙවියන් සාදු කාර දිදිී ඒ පින් අනුමෝදන් වෙනව කියෙන්. එනිසා දර්මී හැසිරෙන දෙවියවරුන්ගේ පිහිට රැකවරණේ උපකාර ධර්මය හැසිරෙන කෙනාට ධර්මමාර්ග යනකොට ලැබෙන. පංහතුනී ඒනිසාවබ සිල්වත්තු ගුණුවත්ත මේ ධර්මමාර්ගි වඩාගන්න. පංච කාමයන් තුළ බොහෝ වෙලාට මිනිස්සු ගිහිල්ල මේ රස්සාවක් කදල දෙන්න නඩුවද නෝල දෙන්න තරාගාරයගෙන් පලිගන්න කසාදයක් දුවට හොයිලා දෙන්න. දෙවුරු මේ කපුකංකරන්නව ඔයවගේ දේවල්වොට දෙෙවුරු දිවියලෝකින් ඇවිල්ල හෙන්නේෙනෑ ඒනිසා දෙවියන් කියන්නේ කෞද දෙවියන්ගේ ඉන්න කොහේද මේ කාරණාව ධර්මානකූලෝ තේරුම් අරගෙන දෙවියන්ගෙන් පිහිට ලබන්නනම්. ඔබ ධර්මානුකූලෝ කටයිතු කරා. පින්හතුනි ධර්මය සඳහන්ගෙනවා සක්ක නමස්ස කියලා සූත්‍රය. සක්‍ර දෙවියෝ මනුස්සලෝකට දෙවුලොවයිදං ගෞරව කරලා වන්දනා කරනවාකිනවා සිල් ගුණ දහම් රකින සීල සමාධී ප්‍රඥාාවඩන නිවන් මග ගමන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් ඒ අයට පැවිදි ශ්‍රාවකයන්ට සක්ල දෙව වදිනෝ. ඊළඟට ගිහි අයට වදිනෝ හැමෝටමනෙමෙයි ඒ ගහට්ටාපුං්්‍ය කරා ගිහි ජීවිතයේ ගත කරමි පින් කරනවා. සීලවන්ත උපාසක ඒ අය සිල්වත් නිති පන්සල් රකිනෝ පෝයිට උපෝසතය රකින උපාසකව. ධම්මේන දහරම් පෝසන්ති ඒ අය ධර්මිෂ්ටව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරනවා. නමස්සාමි මාසල් මාතලි මාතලි මනුලොවයි නන්නේ මිනිස්සුන්ට මං ගෞරව කරලා වන්දනා කරනවා කියෙන්. එහෙම නම් බලන්න ඔබ ගිහි ශ්‍රාවකෙක් නම් ගිහි ශ්‍රාවකෙක් කැටට කල්පනා කරන්න දෙවියන්ගෙන් පවා වැනුම්පිදුන් ලබන්න සුදුසු කෙනෙක් වෙන්න නං ඒ ගාට්ටා පු්ඥ කර ගිහි ජීවිතය ගත කරනවා පින්දහන් කරමි සීලවන්ත උපාසක සිිල්වත් උපාසකේ කැටට සිිල් ගුඩ දාහම් රැකගෙන ජීවත්වේවා. ධම්මේන ධහාරම් පෝෂන්ති ධාරමිෂ්ටව හරිහම්බ කරනු. හොර මැරවංචාවෙන් ඇතුව ධර්මාණුකුල ධාර්මිකවෘතියකින් ධාර්මිෂ්ටව හම්බ කරනවා. තමන්ගේ අඹුදරුවන් ධර්මාණුකුලෝ පෝෂණය කරනවා. දෙවියන්ගේඒ වගේ අයට ගෞරව කරනවා උපකාර කරනු. ඒ නිසා දෙවියන්ගේෙන් පිහිට ලබන්න නම් ඔබ සිිල්වත්ෙන්න්න. ඔබ මෛත්‍රයේ වඩන්, ඔබ ගුණධර්ම වඩන් අවංකව ධර්මාවබෝධය පිණිස්ස ධර්මමාර්ග ගමන් කරන්න. අන්නේ ධර්මමාර්ගි ගමන් කරනකි නටයි දෙවියම් පිහිට වෙලා ධර්මමාර්ගි තුළ උදවපකාර කරන්න. මෙත් බුද්ධිවන්.